ඓතිහාසික හෙළ උරුමයන් පිළිබඳව පුරාවිද්‍යාඥයන්ට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අයට විවිධ විද්වතුන්ට වගේම අපිටත් පුළුවන් අපේ අදහස මොකක්ද කියලා ඉදිරිපත් කරන්න. සීගිරිය සම්බන්ධව මේ තරම් වීඩියෝ ඉදිරිපත් කරලා, මේ තරම් අදහස් ඉදිරිපත් කරලා, මේ තරම් උපකල්පන කරපු මම පහන්ගල සම්බන්ධව මගේ අදහස ඉදිරිපත් කළේ නැත්තම් ඒක ලොකු අඩුවක් කියලා මට හිතෙනවා. පහන්ගල සම්බන්ධව මගේ අදහස ඉදිරිපත් කරන්න ඉස්සර වෙලා මම කැමති අතීතයේ හිටපු පුරාවිද්‍යාඥයන්, ඒ වගේම පුරාවිද්‍යා කොමසාරිස්වරු, ඒ වගේම මේ ප්‍රදේශයේ ගම්වල හිටපු ජනතාව මොන වගේ අදහසක්ද දැරුවේ කියලා අපි මුලින්ම හොයලා බලන එක හොඳයි කියලා මට හිතෙනවා. ඔයාලා මේ මුලින්ම දකින්නේ සීගිරියේ පහන්ගලට යන මාර්ගය. මේ මාර්ගයේ මේ විදිහට ඉදිරියට යන ගමන් පහන්ගලට ඇයි පහන්ගල කිව්වේ කියලා අපි පොඩ්ඩක් කතා කරලා හැමමු. පහන්ගලේ තියෙනවා ඔයාලා කලින් වීඩියෝ වල දකින්න ඇති විවිධ සිදුරු නිර්මාණය කරලා. ඒ සිදුරු වල පහන් දල්වන්න ඇති කියලා යම්කිසි විශ්වාසයක් මත තමයි මේ පර්වතයට පහන්ගල කියලා කියලා තියෙන්නේ. පහන් කියන අකුරු තුනෙන් අර්ථවත් වෙන්නේ මේ තෙල් දාලා වැටියක් දාලා ගින්දරෙන් පත්තු කරන පහන පමණක්ද? අපි ඒ පිළිබඳව ඉදිරියේදී කතා කරමු. පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මෙතුමා කියනවා මේ ගල පහන් ගලක් නෙවෙයි දේශනා ගලක් කියලා HCP බෙල් මහත්මයා ප්‍රකාශ කරලා තියෙනවා කියලා. මේ පර්වතය මත ආසන තුනක් විවිධ උසමට්ටම් තුනකින් නිර්මාණය කරලා තියෙන නිසා දේශකයෙකු වෙනුවෙන් එම ආසන නිර්මාණය කර බවට ඔවුන් උපකල්පනය කරනවා වෙන්නට පුළුවන්. මේ පාෂාණය පුරා නිර්මාණය කරලා තියෙන සිදුරු තුළට දැව කඳන් ඔබ්බවලා දේශකයාගේ දේශනා ශ්‍රවණය කරන්නට එන අයට වාඩි වෙන්න බන්කු සහ උස දැව කඳු භාවිතා කරලා වහලයක් නිර්මාණය කරලා තියෙන්නට ඇති කියලා ඔවුන් විශ්වාස කරනවා වෙන්නට පුළුවන්. අතීතයේ සිට පැවතගෙන එන නාමය වන පහන්ගල පුරාවිද්‍යාඥයන් විසින් ප්‍රතික්ෂේප කරලා දේශනාගල කියන නාමය ආරෝපණය කරන්න හැදුවත් මම දිගින් දිගටම පහන්ගල කියන නාමය නිර්මාණය වෙන්නේ නැත්තේ කොහොමද කියලා දිගින් දිගටම කල්පනා කරා. මේ වීඩියෝ එක අවසානයේදී ඔබට පුළුවන් අතීතයේ පුරාවෘත්තවල සිට පැවතගෙන එන පහන්ගල කියන නාමයද, පසුකාලීනව පුරාවිද්‍යාඥයින් විසින් ඉදිරිපත් කරන දේශනාගල කියන නාමයද, පහන්ගල කියන නාමය නිර්මාණය වුණු හේතුව ලෙස මම කරන උපකල්පනයද නිවැරදි කියලා ඔබටත් පුළුවන් කමෙන්ට් කරන්න. මේ තියෙන්නේ පළවෙනි ආසනයට සීගිරිය පෙනෙන ආකාරය. මේ ගස් නිසා මෙතනට හරියට සීගිරිය දැන් පෙනෙන්නේ නැහැ. ඒ නිසා මම ඔබව අරගෙන යනවා දෙවනි ආසනය වෙතට. දෙවනි ආසනයට සීගිරියේ view එක කොහොමද කියලා අපි උඩට ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ දෙවන ආසනය. දෙවන ආසනයේ ඉඳලා බලපුවම සීගිරිය පේන්නේ මෙන්න මේ ආකාරයට. මෙන්න මේ view එකෙන් මේ සීගිරිය මෙතනට පෙනෙන ආකාරයෙන් තමයි සීගිරිය පිළිබඳව නව මතය ගොඩනැගෙන්නේ. ඔයාලා හොඳින් හිතලා බලන්න. සීගිරියේ ප්‍රධානම නිර්මාණය වුණු සිංහ පාද සහ සිංහ මුහුණ නිර්මාණය කරලා තියෙන්නේ සීගිරියේ උතුරු මුහුණතේ. ඒ වගේම කැටපත් පවුර සහ සීගිරි සිතුවම් නිර්මාණය කරලා තියෙන්නේ බටහිර මුහුණතේ. මේ රූප සටහන් වලින් සරල අදහසක් ගන්න. සීගිරියේ සියලු නිර්මාණ කරලා තියෙන උතුරු මුහුණත සහ බටහිර මුහුණත මේ දෙපැත්තම එකම කෝණයකින් දකින්නට පුළුවන් උසම ස්ථානය තමයි මේ පහන්ගල කියලා කියන්නේ. මේ සියලු තොරතුරු පැහැදිලි කරමින් ඔන්න මම ආවා පහන්ගලේ ඉහළම ආසනයට. ඉහළම ආසනයට සීගිරිය පේන්නේ මෙන්න මේ විදිහට. සීගිරියේ සියලු නිර්මාණ කරලා තියෙන උතුරු මුහුණත සහ බටහිර මුහුණත දෙකම එක තැනක ඉඳලා ඉහළ ස්ථානයක ඉඳලා නරඹන්න පුළුවන් නම් ඒ පහන්ගලේ මේ තියෙන ඉහළම ආසනයට විතරයි ඒ ආකාරයට පේන්නේ. හොඳයි, දැන් මම කියන කතාව හොඳින් අහගන්න. සීගිරිය කියලා කියන්නේ වෙනත් තැනක නිර්මාණය කරලා මෙතනින් ගෙනත් තියපු එකක් නෙවෙයි. පිහිටි රළු පාෂාණයක් මත මිනිසුන්ගේ කාලය, ශ්‍රමය, ධනය, දහඩිය වැය කරලා මිනිසුන්ගේ දක්ෂතාවයන් පාවිච්චි කරලා කරපු නිර්මාණයක්. මේ වාගේ විශාල නිර්මාණයක් කරනකොට ඈත ඉඳලා ඒක නරඹන්න ඕනේ. මේ නිර්මාණය සැලසුම් කරපු පුද්ගලයා
ඈත ස්ථානයක ඉඳලා මේක නරඹන්නට ඕන. තමුන්ට ඌමනා ආකාරයට මේක සිද්ධ වෙනවද? තමුන්ගේ යටතේ මේ නිර්මාණය සිදු කරන අය මේක නිවැරදිව සිදු කරනවාද කියන එක ඔහු විසින් අධ්‍යයනය කළ යුතු වෙනවා. අති විශාල නිර්මාණයක් වුණු සීගිරිය ළඟට ගිහිල්ලා ඒ අධ්‍යයන කටයුත්ත සිද්ධ කරන්නට බෑ. ඒක ඈත ස්ථානයක ඉඳලා නිරීක්ෂණය කරන්නට ඕනේ. ඒ වගේම ඒ ස්ථානය ඉහළින් පිහිටි ස්ථානයක් වෙන්නට ඕනේ. ඒ වගේම නිර්මාණය කරන පැති දෙකම එකට පේන තැනක් නම් එතන තමයි වඩාත්ම සුදුසු තැන කියලා මම හිතනවා. අන්න ඒ තැන තමයි මේ පහන් ගල කියලා කියන්නේ. මේ ලෝක පූජිත අති විශේෂ අසම සම නිර්මාණය සැලසුම් කළ පුද්ගලයා සාමාන්‍ය කෙනෙක් වෙන්නට බෑ. ඔහු වෙනුවෙන් මෙතන කෝණ තුනකින්, ස්ථාන තුනකින්, උසමට්ටම් තුනකින් ආසන තුනක් නිර්මාණය කරලා තියෙනවා. වගේම ඔහුගේ සැප පහසුව පිණිස, ඔහුට අවශ්‍යතා සැපයීම පිණිස සේවකයින්ට අවට සැරිසරන්නට තමයි බංකු ආකාරයෙන් නිර්මාණය කරලා, වේදිකාවන් නිර්මාණය කරලා මේ සිදුරු ඇතුළට දැව කණු ඔබ්බවල වේදිකාවන් නිර්මාණය කරලා තියෙන්නේ. අර ප්‍රතාපවත් නිර්මාණශීලී පුද්ගලයාට සැප පහසුව සපයන්න සේවක සේවිකාවන්ට අවට සැරිසරන්නට හැකිවන ආකාරයෙන් බවයි මගේ මතය. එතකොට මේකට පහන් ගල කියලා නමක් වැටුනේ කොහොමද? මුලින්ම තමුන්ගේ හිතේ ඇති වුණු අදහස ප්‍රායෝගිකව ප්‍රතිනිර්මාණය වෙන ආකාරය දැකලා නිර්මාපකයාගේ, නිර්මාතෘවරයාගේ සිතෙහි ඇතිවන පහන් සංවේගය ඇතිවන ස්ථානය තමයි මේ පහන් ගල. ඒ වගේම නිර්මාතෘවරයා ඒ නිර්මාණය කරන්නේ රජ කෙනෙකුට නම් ඒ රජතුමාට අනිවාර්යෙන් මේ ස්ථානයට කැඳවාගෙන ඇවිදිලා රජතුමාට මේ පෙන්වනවා. අන්න ඒ අවස්ථාවේදී රජතුමාගේ සිතේ ඇතිවන පහන් හැඟීම ඇතිවන ස්ථානය තමයි මේ ගල. අන්න ඒ හේතුව නිසා මෙතනට පහන් ගල කියලා කිව්වා වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, පසු කාලීනව ඔය රාජ්‍යත්වයෙන් පසුව සාමාන්‍ය ජනතාව සීගිරිය නරඹන්නට යනකොට විවිධ ආබාධ සහිත පුද්ගලයින්ට සීගිරිය ගලතරණය කරන්නට හැකියාවක් නැහැ. ඒ වගේම වයස වැඩි අයට, කාන්තාවන්ට, කුඩා දරුවන්ට වාගේ අයට ඉතා අපහසුවෙන් සීගිරි ගලතරණය කරන්නට හැකියාවක් නැහැ. ඒ නිසා නිර්මාණ කරලා තියෙන ප්‍රදේශය උතුරු මුහුණත සහ බටහිර මුහුණත දෙකම එකම ස්ථානයක සිට ඉහළින් ඉඳලා බලන්න පුළුවන් එකම ස්ථානය තමයි මේ පර්වතය. මේ ස්ථානයට ඇවිදිලා බලපු මිනිස්සුන්ගේ අර පරණ පොත්වල තියනවා වාගේ හුදී ජන පහන් සංවේගයේ උදෙසා ස්වභාවිකව නිර්මාණය වූ ස්ථානයක් විදිහට අර කියන හුදී ජන පහන් සංවේගය, පහන් කියන වචනය මේ ස්ථානයට, ඔවුන්ගේ සිත සතුටු වුණු ස්ථානයට පාවිච්චි කළා වෙන්නත් පුළුවන්. HCP බෙල් මහත්මයා කියන විදිහට මේක දේශනා ගලක් වෙන්නට පුළුවන්ද? මේ වාගේ විශාල ආනතියක් තියෙන පෘෂ්ඨයක, පාෂාණයක දේශනා ශාලාවක් නිර්මාණය කරයිද? ඒ විතරක් නෙමෙයි, සීගිරිය අවට මොනතරම් තැනිතලා ප්‍රදේශයක්ද කියලා අපි හොඳින් දන්නවා. එවන් පසුබිමක මේ වගේ ගලක දේශනා ශාලාවක් නිර්මාණය කරලා ජීවිතයත් මරණයත් අතර සටනක ඉඳලා දේශනා කරයිද, දේශනා ශ්‍රවණය කරන්නට යයිද කියන සැකය මට තිබෙනවා. සීගිරියේ ආරාමික අවධිය කියලා හඳුන්වන යුගයට අදාළව බොහෝ නටබුන් සීගිරිය පරිශ්‍රයෙන් හමුවන නිසා, දේශනා ශාලාවක නටබුන් ඔවුන්ට හමු නොවන නිසා හඳුනා ගන්නට නොහැකි එකම ස්ථානය දේශනා ශාලාවක් ලෙස නම් කළාද කියන සැකයත් මට ඇති වෙනවා. එහෙමනම් ආදරණීය මිත්‍රවරුනි, දැන් ඔබට පුළුවන් HCP බෙල් මහත්මයා කියන මතයද මේ ස්ථානයට ගැලපෙන්නේ, මම කියන මතයද මෙතනට ගැලපෙන්නේ, එහෙම නැත්නම් ඔබට වෙනත් අදහසක් තියෙනවද කියලා කමෙන්ට් කරන්න ඔබට පුළුවන්. ඒ වගේම මිත්‍රවරුනි, අදාළ තැනට ගිහිල්ලා වීඩියෝ එක කරලා අතීතයේ හිටපු අයගේ අදහස්, ඒ වගේම මගේ අදහස ගලපලා රූප සටහන් වලින් පැහැදිලි කරලා ඔයාලගේ අදහසත් ලියන්න කියලා ආරාධනා කරන මේ වාගේ චැනල් එකක් සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාලගේ අදහස කමෙන්ට් කරලා යාළුවෙකුට දකින්න ෂෙයා කළාට පාඩු නෑ නේද? එහෙමනම් ඒක දැම්ම කරන්න.